නිරෝගී සුන්දර පුංචි සිගිත්තෙකු ඔබේ කුසට පැමිණීමට පෙර සිට අවධානයෙන් සිටිය යුතු අතරම ගර්භණී කාලයේදී ඔබ ලබා ගන්නා පෝෂණය ගැනත් වැඩි අවධානයක් දැක්විය යුතු වෙනවා. පළමු මාස 3ේදී කැල්සියම් යකඩ අඩංගු ආහාර ලබා ගැනීම සුදුසු වෙන්නේ නැහැ. ඒකට හේතුව මුල් අවධිය තුළ බොහොමයක් ගර්භණී මව්වරුන්ට වමනය, ඔක්කාරය වැනි අපහසුතා ඇතිවීම තුළ ආහාර රුචියක් ඇති නොවීම. මෙවැනි අපහසුතාවලදී අසාමාන්‍ය නිරස ඇඹුල් ආහාර වර්ග වැඩිපුර ලබා ගැනීමට ප්‍රියතාවක් දක්වනවා. ඒ වුණාට එවැනි ආහාර වලින් වැළකීම වඩාත් සුදුසුයි. ඇතිවන වමනය ඔක්කාරය නිසා සිරුර විජලනය වීම වළක්වා ගැනීමට වැඩිපුර දියර සහිත ආහාර පාන ලබා ගැනීම මේ කාල සීමාවේදී වැදගත්. විටමින් B වර්ගයට අයත් ෆෝලික් ඇසිඩ් තිබෙන ආහාර ලබා ගැනීමත් දරුවාගේ මොළය වර්ධනය වීම සඳහා සුදුසු ගොටුකොළ, සලාද කොළ වැනි පලා වර්ග හා ආමන්ඩ් අට ගැනීමත් වැදගත්. කොළ කැඳ පානයේ මෙන්ම කිරි පානයද ගුණදායකයි. නෙල්ලි වැනි පළතුරක් මුල් මාස 3ේදී ලබා ගැනීම සුදුසු අතර වමනය, ඔක්කාරය වැනි අපහසුතා පවතින අයට ඉඟුරු වලින් සාදන ආහාර පානත් යෝග්‍ය වෙනවා. 4වැනි මාසයේ ඇරඹීමත් සමගම ආහාර රුචිකත්වය ඇති වෙනවා. පළතුරු රටේ ඉඳි මස් මාළු ලබා ගැනීම සුදුසුයි. අපේ රටේ මව්වරුන් අතර හිමොග්ලොබින් අගය අඩුවීමේ තත්ත්වය බහුල නිසා ගර්භිණී කාලයේදී වැඩිපුර යකඩ ලබා ගැනීම කළ යුතුයි. රතු සහල් හා පාරම්පරික දේශීය සහල් වර්ගවල කුරක්කන්වල විටමින් B බහුලයි. රතු පැහැ ඇට වර්ග උදෑසන වැඩිපුර ආහාරයට ගත යුතුයි. ගර්භිණී කාලය තුළ විශාල මුදලක් වැය කර ආහාර පාන ලබා ගන්න ඕන නැහැ. සාමාන්‍යයෙන් එදිනෙදා ආහාර වේලට ලබා ගන්නා එළවලු පළතුරු පලා වර්ග ලබා ගැනීම ප්‍රමාණවත්. පිෂ්ඨය සහිත ආහාර වැඩිපුර නොගත යුතු අතර මේ කාලයේදී සුදුසු වෙන්නේ විටමින්, ඛනිජ ලවණ වැඩිපුර ලබා ගැනීම. දරුවා ඉපදුණු පසු මව් කිරි ලබා දීම අවශ්‍ය නිසා අවසාන මාසයේදී කිරි වර්ධක ආහාර හා යකඩ, ප්‍රෝටීන්, කැල්සියම් සහිත ආහාර ලබා ගන්න ඕන. කැරට්, පොලස්, එලකිරි, පලා වර්ග වැනි ආහාර නිතර ගැනීම සුදුසුයි. පතෝලවල ගැස්ට්‍රයිටිස් සමනය කිරීමේ ගුණයක් වගේම සිරුරට අවශ්‍ය කෙඳි ලබා දෙන නිසා එයින් මලබද්ධය වැළකෙනවා. පළමු මාස 3ේදී ඇඹුල්, රසකාරක, කෘතිම සහ ක්ෂණික ආහාර නොගෙන නිවසේ සාදන පිරිසුදු ආහාර ලබා ගැනීම වඩාත් සුදුසුයි. එළවලු අමුවෙන් ලබා ගැනීමෙන් සිරුරට අවශ්‍ය පෝෂණ කොටස් හොඳින් ලැබෙනවා. සිරුරේ ප්‍රතිශක්තිය වර්ධනය කරවන ආහාර ලබා ගැනීමෙන් මවත් දරුවාත් ලෙඩ රෝගවලින් ආරක්ෂා කරගන්න පුළුවන්. සිරුරේ හෝමෝනවල සිදුවන වෙනස නිසා ගැබිනියකට දොළදුක ඇතිවෙන්නේ පළමු මාස 3ේදී විතරයි. මේ නිසා ආහාර ලබා ගැනීමේ ප්‍රියතාව අඩුවෙලා විශේෂිත ආහාර ලබා ගැනීමට සිතෙනවා. වමනය වැඩිපුර යාම තුළ ගැස්ට්‍රයිටිස් ඇතිවීම නිසා ආහාර ගැනීමට අපහසු වෙනවා. ඒ වුණත් මේ කාලයේදී ඇඹුල් වැනි ආහාර ලබා ගැනීමට සිතෙන නිසා සිරුරට දැනෙන අපහසුතාවය වැඩි. ඒ නිසා මුල් මාස 3ේදී ඇඹුල්, තෙල් ආහාර, ක්ෂණික කෘතිම රසකාරක සහිත ආහාර නොගැනීමට වගබලා ගත යුතුයි.